ඉස්සරහට යන්න වටිනාකමක් එකතු කරා. වටිනාකමක් එකතු කරා. ඒක අපි වාසනාවන්තයි. ඉතින් පිපලේ පටන් ගමු. අපි වැඩේ පටන් ගමු. 16 කියන ඉලක්කම ගත්තොත් ඒක හරි පුංචි. කෙනෙක්ට කියන්න පුළුවන් අවෝ ආයෝ මේකින් 16 කියලා. හැබැයි ඒ ආපු අවුරුදු 16 ගමන් මගදී අපි වෙනස් වෙන තාරුණ්‍යයක් එක්ක වෙනස් වෙවි ඉස්සරහට ගියා. කින්වා කිව්වා හරියටම හරි හැම ජෙනරේෂන් එකක්ම 92.7 වලින් YFM අහන තත්ත්වයට අපිපත් කරලා පුංචි ආඩම්බරයක් හිතේ තියෙනවා. ඉතින් අද YFM 16 වෙනි ඇනිවර්සරි එක බොහොම ස්තුතියි අවුරුදු 16ක් පුරාවට අපිත් එක්ක හිටපු හැමෝටම. අද දවස පුරාම YFM 92.7 වලින් අහන ඔයාට අපි හිස්සතින් ඔයාගේ ෆෝන් කෝල් එක තියන්න දෙන්නේ නැහැ. මොකද දවස පුරාම අද තෑගි හම්බ වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි අපි මේ වෙලාව ඉඳන් TV 1 ඔස්සේ ඔයාට නරඹන්න චාන්ස් එක තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි YFM Facebook page එකෙන් live දැන් ඉඳන් ඔයාට බලන්න පුළුවන් අපි කොහොමද අපේ පුංචි සෙලිබ්‍රේෂන් එක කරන්නේ කියලා. මේක පුංචි උනාට නිකන් නෙවෙයි තෑගි ගොඩක් තියෙනවා. මේ live එක බලන ඔයාට ඒක අපි කියන්න. හරි, එහෙනම් අපි අපේ මුලින්ම අපි කරන්න ඕනේ විශේෂ වැඩක් තියෙනවා. ලස්සන කේක් එකක් 16 වෙනි ඇනිවර්සරි එක වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙනවා. අපි සූදානම් කින් ඒ වෙනුවෙන් අවස්ථාව ලබා ගන්න. අපි ආරාධනා කරමු මේ YFM එකේ අපේ ශක්තිය නේද? අපි හැම වෙලේම යූත් එකත් එක්ක අපේ ජෙනරේෂන් එකත් එක්ක මේ ගනුදෙනු කරනකොට අපිට ඕලුක් එකක් ඕන. එතකොට තමයි අපිට ලේසි ඔයගොල්ලොත් එක්ක මේ වැඩේ කරගෙන යන්න. මේක ක්‍රියේටිව් වැඩක්. මේක නිර්මාණශීලී වැඩක්. මේක අලුත් වැඩක්. එනිසා අපිට ඒ ශක්තියක් වුණු අපි අපිට හයියක් වුණු හැමෝම අපි මෙතෙන්ට කතා කළා. අපි සමරමු කේක් එක කපලා. විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර MTV MBC සමූහ අධ්‍යක්ෂ නීත්‍රා වීරසිංහ මැතිණිය අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම YFM නාලිකා ප්‍රධානී චතුර පෙරේරා මහත්මිය, වැඩසටහන් කළමනාකරු YFM රෝෂන් ප්‍රේශාන්ත මහත්මා, ඒ වගේම තමයි අධ්‍යක්ෂ මැදිරි සංකීර්ණ දෙපානම ආචාර්ය තාරක මොහොට්ටි මහත්මා, පරිපාලන අධ්‍යක්ෂ දෙපානම ගෲප් කැප්ටන් රොබින් චිල්ල මහත්මා වගේම මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ MTV MBC ප්‍රියන්ත විජේසිංහ මහතා එන්න ඉදිරියට. අපි කේක් එක කපලා අද දවසේ අපි සමරමු කරනවා. Thank you. අපි මේ සමරෙන්නේ මේ සිදුවෙන්නේ 16 වෙනි අපේ සංවස්ත්‍රය. ඒ සංවස්ත්‍රය වෙනුවෙන් මේ පුංචි සමරුව මම හිතන්නේ අපිට අනාගතයට යන්න ලොකු ශක්තියක් වෙයි කියලා. ඒ විශ්යට අපි දැන් අපිට ඇහෙනවා මම හිතන්නේ Happy Birthday කියලා YFM. ඒ වගේම විශේෂයෙන් අපි මේ වෙලාවේ කියන්නේ ලෝකේ මේ වසංගත තත්ත්වයක් එක්ක අපිට ලොකු සමරුමකට යන්න බෑ. හැබැයි වෙනදට දෙසැම්බර් පළවෙනිදා කියලා කිව්වම ලංකාවේ තාරුණ්‍ය බලාගෙන ඉන්නේ ලංකාවේ තියෙන ලොකුම හෝල් එක, ලංකාවේ තියෙන ලොකුම ග්‍රවුන්ඩ් එක පුරවන්න අපේ තියෙන කන්සර්ට් එක. කවුද බෑන්ඩ් එක කියලා තමයි හැමෝම ප්‍රශ්න කරන්නේ. මොකද ග්‍රවුන්ඩ් එක කියලා තමයි හැමෝම ප්‍රශ්න කරන්නේ. කවුද එන ආටිස්ට් ටික කියලා තමයි ප්‍රශ්න කරන්නේ. අපිට ප්‍රශ්නයක් තියෙනවා තාරුණ්‍ය වෙනුවෙන් අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. ඒක අපිට හරි සිම්පල් දෙයක්. හැබැයි අපිට එතනින් එහාට යන්න අමාරුයි මේ රටේ තියෙන තත්ත්වය. අපි හැමදේම වර්චුවල් වෙන නිසා අපි ලෑස්ති මේකත් වර්චුවල්ම කරා. ඔව්, අපි ඊළඟ අවුරුද්ද බලාපොරොත්තු වෙනවා ලොකු සෙලිබ්‍රේෂන් එකක් වෙනුවෙන් අපේ දවස කාලය කැප කරන්න. රයිට්, අපි එහෙනම් විශේෂ කෙනෙක්ට ආරාධනා කරන්න ඕනේ මේ වෙලාවකින්. ඒකට හේතුව අපි හැමදේම අපිට ශක්තියක් වෙන, මොකද මේ MTV MBC මේ අපේ සමස්ත පවුල් දෙකේම පුංචිම සහෝදරයා තමයි YFM කියලා කියන්නේ. අපි ඉතාම ආදරෙන් ආරාධනා කරනවා විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර MTV MBC සමූහ අධ්‍යක්ෂ නීද්‍රා වීරසිංහ මැතිණියට අපි වෙනුවෙන් ඇගේ කටහඬ මේ වෙලාවේ අවදි කරන්න. අද දවස කියලා කිව්වහම අද දවස එනකන් ගොඩක් අය බලන් හිටියා. මම දැක්කා YFM WhatsApp එකට ඊයේ ඉඳන් මේ විෂ් කරනවා. ඒගොල්ලෝ මොකද වෙන්නේ? අපි පොඩි සර්ප්‍රයිස් එකක් ඉන්නේ අපි කරේ. ඊයේ ඉඳන් කතා කරනවා මොකද්ද වෙන්නේ? කෝ අපිට තෑගි දෙනවද? අපි එන්නද? එහෙම මැසේජ් කරලා තිබ්බා අපි ගියා. එන්න එපා. මේ දවස්වල එන්න බෑ කොහොමත්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අද දවස පුරා මම කලිනුත් කිව්වා TV 1 ඔස්සේ ඔයාට මේ විදිහට ලයිව් එක බලන්න පුළුවන් වගේම 92.7 වලින් ඔයා ලංකාවේ කොහේ හිටියත් මේ වෙලාවේ YFM ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් එක අහන්න පුළුවන්. ඒ වගේම තමයි YFM ඔෆිෂියල් ෆෑන් පේජ් එකෙන් ඔයාට අපිව දැන් ලයිව් ස්ට්‍රීම් කරලා තියෙන්නේ. ඒකත් බලන්න පුළුවන්. අපි නැවත වතාවක් ඉතාම ආදරෙන් ආරාධනා කරනවා විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර MTV MBC
සමූහ අධ්‍යක්ෂ නීද්‍රා වීරසිංහ මැතිනියට එතුමියගේ කටහඬ අවදි කරන්න මේ මොහොතේ. සුබ උදෑසන. තරුණ පිරිස සඳහාම වෙන් වූ රේඩියෝ නාලිකාවක් ලෙස YFM ආරම්භුනේ The Original Youth Channel ලෙසටයි. YFM නාලිකාව පවත්වාගෙන යන කැපිටල් මහරාජා සමූහය එදා ඒ තීරණය ගත්තේ රටේ තරුණයන්ගේ උවමනා විශේෂයෙන් තේරුම් ගනිමිනුයි. ඒ තීරණය නිවැරදි බව අවුරුදු 16ක්ම තරුණ අසල්ලන්ගේ පළමු තේරීම YFM වීමෙන් දැන් තහවුරු වී තිබෙනවා. YFM තරුණයන් ලෙස සලකන්නේ වයසින් තරුණ අය පමණක් නෙවෙයි. හදවතින් තරුණ හැම දෙනාම YFM රසිකයා. තරුණයන්ගේ ලයිෆ්ස්ටයිල් චැනලය බවට YFM පත්කර ගැනීමේ සම්බන්ධයෙන් අප අසන්නන්ට මගේ ස්තුතිය පිරිනමන්නට කැමැති. තරුණයන්ගේ දක්ෂතාවට YFM කවදත් අවස්ථාව ලබා දෙනවා. අපේ රට ජයග්‍රහණය වෙත ගෙන යන්නට හැකිවන්නේ ඒ අවස්ථාව. උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්නට තරුණ පිරිසට උනන්දු වෙනවා නම් පමණයි. තරුණයන් අලුත් දෙයක් වෙනස් දෙයක් හැම විටම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා චේන්ජ් ඒජන්ට් නැතහොත් වෙනස සිදු කරන්නා වන්නට ඔබට පුළුවන්. YFM සමග එක්ව ඒ සඳහා කටයුතු කරන්නයි මා ඔබට ආරාධනා කරන්නට කැමති. කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂතුමා ශෂී රාජමහේන්ද්‍රන් මහතාගේ ඉලක්කය වෙන්නෙත් වෙනසක් නැතිව රටේ සියලු තරුණයන්ට එක්විය හැකි සමබිම YFM බවට පත් කිරීමයි. අලුත් තාක්ෂණයේ වාසිද සමග ඔබට වඩාත් ගැළපෙන වැඩසටහන් පෙළක් ඉදිරි වසරේදී ඔබ වෙත ගෙන එන්නට YFM සැලසුම් කර තිබෙනවා. හැම විටම YFM සමග රැඳී සිටින්න. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. විද්‍යුන්මාන ව්‍යාපාර MTV MBC සමූහ අධ්‍යක්ෂ නීද්‍රා වීරසිංහ මැතිනියට අද දවසේ YFM 16 වෙනි සංවත්සරය වෙනුවෙන් ඇගේ සුභාශිංසන පණිවිඩය මේ විදිහට අපිත් එක්ක බෙදා හදාගත්තට. යූත් එක අපේ යූත් එක්ක වැඩ කරන්නෙම තීම් එකක් එක්ක. අනිවාර්යෙන්. මොකක් හරි තීම් එකක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක ඉස්සරහට අරගෙන යන්නේ මොකක් හරි තීම් එකක් එක්ක තමයි ඒගොල්ලෝ හැම වෙලෙම මෙවැනිව සමහර වෙලාවට ඒ තීම් එක ලෝකයෙන් එන එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ තීම් එක අපේ රටෙන් ඇති වෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේ තීම් එක එක්ක ගියොත් තමයි අපිට හරි ඉලක්කයකට අපේ යූත් එක අරගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි මේ සැරේ ලොන්ච් කරන අපේ තීම් එක දැන් බලමු. YFM lifestyle එක මෙන්න අපේ 16 වෙනි anniversary එකේදී අපි ඕගලන්ට launch කරපු YFM අපේ අභිමානවත් team එක. ඉතින් lifestyle එක change කරන YFM එකත් එක්ක මේ අපි අවුරුදු 17 වෙනි අවුරුද්දට පාතපන වෙලාවේ ඉඳලා අපිත් එක්ක ඉන්න කියලා අපේ youth set එකටම අපි ආරාධනා කරනවා. team එක play වුණ වෙලාවේ අපිට දැන් මොන හරි වැඩකට ටීම් එකක් ඕනි වගේම මොන හරි වැඩකට හොඳ බොස් කෙනෙක් ඕනනේ. අනිවාර්යෙන්. අපේ ඔෆිස් එකේ ටීම් එක අපේ නාලිකා ප්‍රධානි තුමිය චතුරි පෙරේරා. Good morning. Happy birthday. Same to you. ටීම් එක ලොන්ච් කරා. දැන් මෙතන ඉඳන් අපි පටන් ගන්නේ අලුත් අවුරුද්දකට. අපිට අවුරුද්දක කාලයක් තියෙන අපේ යූත් එක එක්ක වැඩ කරන්න. ඒ ටීම් එකත් එක්ක අක්කේ මොනවද දැන් කියන්න තියෙන්නේ?
ඔව් විශේෂයෙන් ඉස්සලා මම මෙන්න මෙහෙම මගේ කතාව පටන් ගන්න කැමතියි. අවුරුදු 16ක් පිරෙන අද දවසේදී තරුණ ඔබට ඔන්න මම ආරාධනා කරනවා එන්න YFM එකත් එක්ක විශේෂ ගමනක් යන්න. අද තමයි ඒකේ ආරම්භය. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් ඇයි මම මගේ කතාව ආරම්භ කරනකොටම අපිත් එක්ක ගමනක් යන්න එකතු වෙන්නේ කියලා කතා කරේ. ඇයි කලින් අපිත් එක්ක හිටියේ නැද්ද වගේ අදහසක් එන්න පුළුවන්. නෑ, එහෙම නෙවෙයි. කලින් අපිත් එක්ක හිටපු තාරුණ්‍ය, ඒ කියන්නේ අවුරුදු 15ක් ගෙවෙනකම් අපිත් එක්ක හිටපු ඒ පිරිස වගේම ඉදිරියට මේ 16 වෙනි අවුරුද්දේදී තරුණ ඔබට අපි ආරාධනා කරන්නේ මේ අලුත් වෙන තේමාව YFM lifestyle එක. මේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරන්න පුළුවන් එකම නාලිකාව YFM. ඒකට හේතුව තමයි අපි හැමෝමත් එක්ක ගත්තාම තරුණ නාලිකාව විදිහට, තරුණේ ප්‍රමුඛයා විදිහට අපි ඉන්නේ හැම වෙලෙම පියවරක් ඉදිරියෙන්. ඉතින් ඒ ඉදිරිය ගන්න ඔයා තමයි අපිත් එක්ක එකතු වෙන්න ඕන. ඉතිහාසය ගැන මතක් කළොත් 2005 අවුරුද්දේදී හිටපු සභාපති ආර් රාජමහේන්ද්‍රන් මහතාගේ සංකල්පයකට අනුව YFM නාලිකාව අද වගේ දවසක ආරම්භ කරන්නෙම තාරුණ්‍යයට නව මුහුණු වරක් දෙන්න, අලුත් අදහසක් එකතු කරන්න, අලුත් වටිනාකමක් එකතු කරන්න. ඉතින් මං හිතනවා දැන් අද වෙනකොට තරුණ තරුණයන්ගේ සිතුම් පැතුම් වෙනස්, ඒ වගේම ඔවුන්ගේ අදහස් වෙනස්, ඔවුන්ගේ ක්‍රියාකලාපය වෙනස්, ඩිජිටල්කරණය වුණු ලෝකයක අපි ඉන්නේ. මේ ඩිජිටල්කරණයත් එක්ක අලුත් ගමනක් යන්න නම් YFM වගේ නාලිකාවක් අවශ්‍යමයි. ඒ වගේම වත්මන් සභාපති සසි රාජමහේන්ද්‍රන් මහතාගේ උපදෙස් ඇතුව අපි මේ ගමන ඉදිරියටත් යනවා. ඒ ගමනට ශක්තියක් වෙන්න ඔබ තමයි අපිත් එක්ක අපේ පැත්තෙන් හිටගන්න ඕන. ඉතින් තරුණ ඔබ අපේ ශක්තිය වගේම අපි ඔබේ ශක්තිය කියලා අපි විශ්වාස කරනවා. හැමදාමත් ගෙවුණු වසර 15 වගේම ඉදිරියටත් මේ 16 වෙනි අවුරුද්ද ආරම්භ කරන අද දිනේ පටන් අපි ඔන්න තරුණ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරන්න, ලයිෆ් ස්ටයිල් එකට අලුත් මුහුණුවරක් දෙන්න YFM සෝදානම් කියන එක මතක් කරන්න කැමතියි. Thank you. ඒ ටීම් එකත් එක්ක YFM අපේ ටීම් එකත් එක්ක අපි ඒ ටීම් එකට යන්න. Right. දැන් අද දවස පුරාම 16 වෙනි ඇනිවර්සරි එක අපි මේ විදිහට ලස්සනට සමරනකොට ගෙදර ඉඳන් 92.7 වලින් අපි වහගෙන ඉන්නයි හිතන ඇති. අනේ YFM එකෙන් හැමදාම අපිට gift දෙනවා. අද මොනවද දෙන්නේ කියලා අදත් අපි මුළු දවස පුරාම ඔයගලන්ට තෑගි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉක්මන් කරන්න ගන්න කෝල් එකක් 0115927927 අපේ hotline number එකට, ඒ වගේම WhatsApp කරන්න ඔයගලගේ wish එක. එහෙම WhatsApp කරන අපේ යාළුවන්ටත් අපි තෑගි දෙන්න අද දවස පුරාම ලෑස්ති වෙනවා. Facebook live එක මේ වෙනකොට අපි stream කරලා තියෙන ඒ විතරක් නෙවෙයි TV 1 ඔස්සේ මේ දැන් ගෙදර කවුරු හරි ඉන්නවනම් ටක් ගාලා බලන්න අපි ඉන්නවා. අද ඔයා මේ බලන් ඉන්නේ මේ නවල් එකක් බලනවා නම් අපේ generation එකට නවල් එකක් නවල් කියවනවනේ. පෙරවදන පොඩ්ඩක් කියවලා බලනවනේ. මොකද්ද මේ පොතේ තියෙන්නේ කියලා. දැන් YFM මේ සැරේ අපේ team එකේ පෙරවදන තමයි මේ. අපි අද අපි කියනවා අපි මේවා කරන්න යන්නේ කියලා. දැන් copy කරන්න එපා හරි. Right. අපි අලුතෙන්ම මේ අලුත් අවුරුද්දේ අපි ඔයගොල්ලන්ට අඳුනලා දෙන අද ඉඳන් අඳුනලා දෙන ජිංගල් එක නේද? ජිංගල් එක මේන් ජිංගල් එක හැදුවේ කවුද? කාගේද සද්දක් නැහැ මේ සරේ ජිංගල් එක කරන්න නැත්තේ වයි වොයිස් කරන්න නැත්තේ. එහෙම කල්පනා කරන්න ඇයි ඒක කාගේද? කවුද දන්නේ? කවුද? මේ සරේ ගොඩක් YFM ගත්ත කැටි ආටිස් කෙනෙක් වෙන්න ඕන කියලා කල්පනා කරන තියෙ කවුද කියලා මම ඉතින් හිතා ගන්න බැරි වෙන්නේ නැති. ඒ දෙන්න ඇවිල්ලා ඉන්නවා. අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ටන්ටට කියන්න නම කියන්න නම කිව්වොත් අසාධාරණ පෙන්නු Good morning. Happy birthday. Thank you. Good morning. ගමගේ කාංචන අනුරාධි අපේ ගොඩක් YFM එකත් එක්ක සෑහෙන කාලයක් තිස්සේ ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්. ඉතින් මේන් සිංගල් එකේ හිමිකරුව දෙන්න අපි කතා කරමු. මොනවද කතා කරන්න කියලාද කල්පනා කරන්නේ? අපි මොකුත් අහන්නේ නැහැ ප්‍රශ්න. දැන් කතා කරගෙන යන්න පුළුවන්. මම දැම ද දාලා ප්‍රශ්නාර්ථයක් අහලා යන්නේ. අපි මොකුත් අහන්නේ නැහැ අද. ඔයාට කැමති ඕන දෙයක් කියාගෙන යන්න. ඔයා කියනවා මං කියන්නේ. ඔයා කියන්නේ. ඇත්තට මේ උගේ පාන්දර සංගස් දැක්දාන් ඉන්නේ රෑ වෙනකම්ම වයි එකේ ජිංගල් සැදුවා. ඉතින් ඉන්නේ ගැත්තේ නැහැ. ඇස් දෙක රතු වෙන එක. දැන් ඔයා ඇස් හැරගෙන දෙන්න. ඇස්වා මේක දාන් කියනවා ඇස් වහගෙන ඉන්නවා කියලා. ඉතින් මුලින්ම ඇත්තටම වයි එකට හැපි ඇනිවර්සරි කියලා දී කියනවා. මගේ පළවෙනි සින්දුවේ ඉඳලා අද වෙනකන් ඇවිල්ලා ඉතින් අද වයි එකේ ජිංගල් එකක් කියන දැන් අවුරුදු 4ක් විතර එක දිගට දැන් වයි එකත් එක්ක වැඩ කරනවා. ඉතින් YFM එකේ අපේ චතුරියක් අසහා ඇතුළු
ඔක්කොටම කාර්ය මණ්ඩලයට මම හදවතින්ම විශ් කරනවා තවත් ජයෙන් ජයම වෙන්න කියලා. Thank you Dinesh, thank you. අපි යනවා ඊළඟට කාංචනා ළඟට. ඔව් ඇත්තටම මටත් හරිම සතුටුයි. මොකද මගේ පළවෙනිම song එකක් කියකරුපු මේ කතාව ඊළඟට උද්‍රාවි ඊළඟට දැන්නන්තරම ඊළඟට හදිසිද මන්දා මේ ඔක්කොම මගේ සින්දු ඔක්කොම වලින්දම play වුණා. මම වයෙක් හිටියා එදා වගේම ආදරෙන් අදත් ඉන්නවා. හිටත් ඉන්නවා. ඉතින් happy anniversary කියලා wish කරනවා මුළු crew එකටම. හැමදේම සාර්ථක වෙන්න කියලා තව තවත් ආදරෙන් thank you thank you. අපි මේ ජින්ගල් එක ටිකක් විස්තර ටිකක් අහමු. ඔව් ජින්ගල් එක කරන්න. දැන් YFM එකේ ජින්ගල් එකක් කරන්න අන්න දින්න කරන්න කියලා ඔයාලා දැන් නිවුස් එක එනවා. එතකොට මොකද හිතුනේ? එතකොට ඔයාලා මේක මේ Y එකේ ජින්ගල් එකක් අපි නිර්මාණය කරනවා නම් මෙහෙමයි අපි හදන්න ඕන කියන අයිඩියා එකක් තිබුණාද? මුලින්ම මර චතුරියක් අයි රෝෂාන් උදද අපි කතා කරා. කතා කරලා කිව්වා මෙහෙමයි මේ පාර ගොඩක් ස්ලෝ වෙන්නත් බෑ. ගොඩක් නටන්නත් බෑ. නැද දැනග තියෙන්න ඕනි කියලා. ඊට පස්සේ නුවර එළියෙන් ආවා කියන්නේ බෑ. එහෙම කියන්නත් බෑ. නිකන් දැනනා දුරුමා වෙන්නත් බෑ. ඊට පස්සේ දෙකම බැරිවා. ඊට පස්සේ මට දැන් පොඩි සිල් එකක් නෙවෙයි. ගොඩක් සිලුත් නෙමෙයි. ඊට පස්සේ තමයි මං හැදුවේ. ඊට පස්සේ මගේ වචන අපේ මම මෙලඩි එක හැදුවා. ඊට පස්සේ ලිරික්ස් ටික මායිනිසල එකතු වෙලා ලියුවා. ඊට පස්සේ ඒක ආය අපි විරෝෂාන් නැම තව පොඩ්ඩක් හැදුවා. ඊට පස්සේ අනිත් ඇත් එක්ක කියලා අපි හදලා කාංජනයි මායි සිංකර තව මතක් කරන්න ඕනේ මේකේ හරිනින් හරිනි මේකේ ඉංග්‍රීසි පාට් එක හරිනි සිංකරේ කිනාද හරිනි ආවේ නැහැ. ඒක වාසිංකා අපිට ජිංගල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් වැඩගත් දෙයක්. ඒ වගේ දේවල් අපිට බාර දෙන්නේ නැහැ ඒ වගේ දේවල්. රයිට් එහෙනම් අපි බලමු මේක තමයි හොඳම වෙලාව අපිට. මම කිව්වා chill එකක් දෙන්න මම හිතුවා කියලා. අවුරුද්දම ජිංගල් එකෙන් chill කරන්නේ මේ දෙන්න. රයිට් අපි එහෙනම් එක chill ද කියලා බලමු. අහමු. කනින් කොනේ මට සුනේ බැල් බඳන් අහන්නට හිත දෙන කාරණේ සමදා හිතේ සක් මව මවදී නැලවෙන්න පාට පාටි YFM in my soul bright lifestyles in my way YFM ළඟ මගේ lifestyle එක රහදෙනි 92.7 YFM lifestyle එකer. දිගටම අපේ සින්දු ප්ලේ කරන්න අවුරුදු පුරාම ජිංගල් එක ප්ලේ කරන වාරයක් ගන්න අපි සින්දු ප්ලේ කරන්න කියලා ආදරේ කියලා ඉතින් ජිංගල් එකකට වාගේ song එකක් දෙන්න. ඔව්. Right Dinesh thank you. අද ආවට අපේ වැඩේ බාර ගතට ලස්සන වැඩක් කරලා තිනවා. කාංචනා thank you so much. ඉතින් මේ තමයි අපේ ආදරය. ඉතින් දැන් ඉතින් ඔයගලන්ට YFM එකෙන් අහන්න පුළුවන් 92.7 ලින් main jingle එක. Right. Thank you so much. Thank you. YFM එකෙන් ඊට පස්සේ TV 1 එකෙන් YFM Facebook page එකෙන් official Facebook page එකෙන් බලාගෙන ඉන්න ඔයාලට tag එක ගොඩක් අද අපි දෙන්න ready කරලා තියෙන්නේ. ඒ tag එක ගොඩ කොච්චරද කියන්න බෑ. ඔයාට තියෙන්නේ පොඩි message එකක් දාන්න ඔහොම ඉන්න ගමන් phone එක අතට අරගෙන WhatsApp message එක දාගෙන ඔයගොල්ලෝගේ boy ගේ girl ගේ number එකට වැඩිය ඔයාට මතකයි YFM WhatsApp number එක. WhatsApp number එක කියන්න ඕනේ නැහැ මේනකොට message ආවිලා තියෙනවා. ඔයගොල්ලෝ tag ගොඩක් දිනන්න පුළුවන්. අපි දැන් යන්න හදන්නේ මේ සැරේ YFM එක. අපේ generation එකට අපේ listeners ලට අපි දෙන surprise එක මොකද්ද කියලා කියන්න. Right. මං හිතන්නේ පහුගිය කාලේ cover songs කියලා කිව්වමකින්
YFM cover songs කියන එක තමයි මං හිතන්නේ හිට්ම වෙලා තිබුණේ YouTube එකේ බැලුවත් හැමතැනම කතා වුනේ හැමෝම ඇහුවේ YFM YouTube covers. ඉතින් මං හිතන්නේ අපිට පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න ඕනේ. අද අලුත්ම cover song එකේ video එක release කරන දවස ඒකත් තෑගි දිනා ගන්න පුළුවන් වැඩක් විදියට අපි හදාගත්තා. අපි දැන් අපේ ලංකාවේ cover කියන system එක launch කළා. අපි cover songs ගොඩක් එළියට දැම්මා. ඒ එක song එකක්වත් නැහැ. එක්කෙනෙක් නැත්තම්. ඒ අපේ වැඩසටහන් කළමනා කරතුමා. ඔව්. එයා music video එකේ බැහැලම් වැඩ කරේ. කවර් ස්කින් ෆ්‍රෙන්ඩ් එක එයා හැදුවේ කියලා කියන්න පුළුවන්. වයි එකේ. Right. අපි පිළිගන්නවා ඉරෝෂාන් ප්‍රේශාන්ත් ඉන්නවා මේ වෙලාවේ. Good morning. Happy anniversary. Happy anniversary අවරි. King. දැන් හරි. දැන් අපි මේ jingle එක මේ අපේ cover song ගැන කතා කරන්න කලින් අපේ වැඩසටහන් කළමනා කරතුමා විදිහට මොකක් හරි ඇතිනේ වයි එක හොඳ නැද්ද මේ ළමයිව හදන්න බැරිද කියලා හරි කියන්න මොකක් හරි ඔයාගේ අයිඩියා එක මොකක්ද ලංකාවේ මේ ක්‍රියේටිව්ම ටීම් එක ඉන්නේ අපිත් එක්ක කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් දැන් මේ දවස්වල සෝෂල් මීඩියා බලන හැමෝටම උනත් YFM එක අහන හැමෝටම උනත් ඒ කතාව පැහැදිලි YouTube හොඳටම කරන්නෙත් YFM. එතකොට රේඩියෝ හොඳටම කරන්නෙත් YFM. යූත් එකේ ලයිෆ් ස්ටයිල් එක බවට අපිට පත් වෙන්න පුළුවන්කම හම්බුනේ නිසා අපිට හොඳ ටීම් එකක් ඉන්න අපි ඉක්මනින්ම ටීම් එක මතක් කරමු. අපේ නාලිකා ප්‍රධානී චතුරි පෙරේරා. ඒ වගේම හිරිමල් උදෑසන ප්‍රෝග්‍රෑම් එක අරගෙන යන ආයේෂ්. ඒ වගේම අපේ කිං රැස් බොහොම දක්ෂ ඩබලක් හොඳට හැමදේම වැඩ කටයුතු කරනවා. ඒ වගේම ඊට පස්සේ අපේ උමා, ඒ වගේම හේෂාන් සින්දු සර්කල් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඊට පස්සේ බෑක් ටු බෑක් අපේ ක්‍රිෂ්, අපේ ඒ වගේම වයි හැන්දෑව ගොඩක් ජනප්‍රියයි ලංකාවේ යූත් එක අතර නම්බර් 1 ඊවනිං ඩ්‍රයිව් එක. දිල් නික් අපි ඒ දෙනව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වයිතාල ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඉන්නේ මදු. ඒ වගේම ලව් ඩ්‍රීම්ස් වැඩසටහන අරගෙන එනවා මේ ඉරෝෂාන් කියලා කෙනෙකුයි මාෂයි. එතකොට අපි ප්‍රොඩක්ෂන් ටීම් එකේ අපේ චානක, එතකොට ඉස්සුරු, ඩිජිටල් ටීම් එක වෙනුවෙන් නවාන්, සජීදන් මේ හැමෝම අපි ආදරෙන් මතක් කරනවා. මේ හැමෝම එකා වගේ ටීම් එකක් විදිහට වැඩ කරන හින්දා අලුත් දේවල්, වෙනස් දේවල් හැමදාමත් ලංකාවේ තාරුණ්‍යට තිළන කරන්න YFM එකට හැකියාව ලැබිලා තියෙනවා. ඉස්සරහටත් තව වෙනස් දේවල්, අලුත් දේවල් මේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක කරන්න අපි ලෑස් වෙලා ඉන්නවා. ගොඩක් සතුටුයි මට දෙන්න පුළුවන් වුණේ ගැන. ඉතින් YFM ගේ 16th anniversary එක ගොඩක් සතුටුයි. මොකද මං හිතන්නේ අපිට ගොඩක් experiences තියෙනවා YFM එකත් එක්ක. ඉතින් හරිම සතුටු වෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේම thank you මට invite කරාට. Right. අපි thank you කියනවා දෙන්නටම. අපි යන් දැන් මේ අපේ surprise එකට. අද දවසම ඉන්න ඔයගොල්ලෝ අපේ මේ සොන්ග් එක බලන ගමන් ඔයා අපේ YouTube channel එකට ගිහලා YFM YouTube channel එකට ගිහලා ඒක subscribe කරන්න. ඒකේ screenshot එකක් මොකද්ද කරන්න ඕනේ? screenshot එක අපේ අලුත්ම දිනක පහම වුණ official cover video එක බලන ගමන් ඒකේ screenshot එක 0760927927 අපේ WhatsApp number එකට WhatsApp කරන්න. guitars පහක් මේ වෙලාවෙ ඉඳන් ඔයාට දිනා ගන්න chance එක තියෙනවා. right අපි බලමු අපේ surprise එක. සර්ප්‍රයිස් එක දෙන ගමන්ම ඉවර කරන්න කියලා කියනවා අපි. වැඩේ එහෙනම් ඉවර කරමු. Right, thank you very much. හැමෝටම thank you අපිත් එක්ක අවුරුදු 16ක් හිටියට. කිමද අප තනි වෙලා දිනක අප හමුවා